අවසන් අවුරුදු පහ තුළ ටෙස්ට් පිටියේ සාර්ථකම් ප්‍රතිකරුවා කවුද මේ ප්‍රශ්නෙට ඔබ අනුමාන කරන උත්තරය අපි මේ කතා කරන පස් දින අතර ඇති ගොඩක් වෙලාවට අවසන් අවුරුදු පහ ඇතුළත ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියෝ කවුද කියලා තමයි අපි කතා කරන්නේ මේ ප්‍රතිකරුව අතරේ අංක 1 ඉන්නේ වර්තමාන ඉංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් රූට් මේ කාල සීමාවේ ටෙස්ට් ලකුණු 5221ක් ලබාගෙන තියෙන ඉනිමක සාමාන්‍ය 46.2ක සාමාන්‍යයක් එක්ක මේ කාලය තුළ රූට් ශතක 11කුත් අර්ධ ශතක 29කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා මේ වර්තාවේ දෙවෙනි තැනින් ඉන්දියා කණ්ඩායමේ නායක විරාත් කොහලි කොහලි ටෙස්ට් ලකුණු 4496ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 59.94ක සාමාන්‍යයක් එක්ක ඒ වගේම මේ සුපිරි ඉන්දියා ප්‍රතිකරුවා මේ කාලය තුළ ටෙස්ට් ශතක 16කුත් අර්ධ ශතක 13කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා කොහලිට පිටුපසින් තුන්වෙනි තැන ඉන්නේ තවත් සුපිරි ටෙස්ට් ප්‍රතිකරුවෙක් ඒ තමයි චේතේෂ්ඨ පුජාරා පුජාරා පහුගිය අවුරුදු පහේදී ටෙස්ට් තරඟවල ලකුණු 3824ක් ලබාගෙන තියෙන ඉනිමක ලකුණු සාමාන්‍ය 46.7ක සාමාන්‍යයක් එක්ක පුජාරා මේ කාලය ඇතුළත ශතක 11කුත් අර්ධ ශතක 22කුත් ලබා ගන්න සමත් වෙනවා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් මේ වර්තාවේ 4 වෙනි තැන ඉන්නේ ස්මිත් ටෙස්ට් ලකුණු 3688ක් ලබා ගන්න සමත් වෙනවා පසුගිය අවුරුදු පහේදී ඒ වගේම ශතක 13කුත් අර්ධ ශතක 15කුත් ස්මිත්ගේ දක්ෂතා අතරට ඇතුළත් පස්වෙනි තැන ඉන්නේ වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න. දිමුත් අන්තිම අවුරුදු පහේදී ටෙස්ට් ලකුණු 3425ක් ලබා ගන්නවා. ඒ 41.26ක සාමාන්‍යයක් එක්ක. දිමුත් මේ කාලය ඇතුලේ ශතක 9කුත් අර්ධ ශතක 18කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඔය තමයි අවසන් අවුරුදු පහේ හොඳම ටෙස්ට් ප්‍රතිකරුවන් පහ. ටෙස්ට් පිටියේ කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාව ගොඩක් පසුබාද්දී ප්‍රතිකරුවෙක් විදිහට දිමුත් ලබාගෙන තියෙන සාර්ථකත්වය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු තව අවුරුදු පහකින් මේ වර්තාව ගැන කියද්දී අපේ ක්‍රීඩකයෝ වැඩි දෙනෙක්ගේ නම් මේ වර්තාවේ තියෙන අවස්ථාව ලැබෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.